ආයුබෝවන් පෙරදිග සංගීතය හදාරණ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූදරන් වෙනුවෙන් තමයි මේ විදිහට රැගෙන එන්නේ. ඉතින් 2022 වසර වෙනුවෙන් ඉදිරිපත් වුණු පේපර එක තමයි මම සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මේ විදිහ කරා පළවෙනි පේපර එක තමයි ඉදිරිපත් කරන්නේ. එනවා ඉතින් රැඳෙන කියලා ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක. පළවෙනි ප්‍රශ්නය නිර්දේශිත රාග විස්තරයන්හි සඳහන් ආකාරයට බිලාවල් රාගයේ සර අවරෝහණය තෝරන්න කියලා තියෙනවා. ඉතින් හොඳින් කියවන්න මේ ප්‍රශ්නය ආරෝහණ නෙවෙයි අවරෝහණ. ඉතින් පළවෙනි පිළිතුර සානී දා පා මා ගා රී සා. දෙක සානී දා පා මා ගා මා රී සා. තුන සානී දා පා ගා පා මා ගා මා රී සා. සානී දා පා ගා පා සනී ද පගම පග මරි සා කියලා ඉතින් පිළිතුරු හතර දීලා තියෙනවා. නමුත් ඔයාලා රාග විස්තර පාඩම් කළා නම් ආරෝහණ අවරෝහණ හොඳින් පාඩම් ඇතිනේ. ඉතින් ශුද්ධ සර හතම යෙදෙන බිලාවල් රාගයේ අවරෝහණය වන්නේ සනී දප මගරිසා. එහෙනම් පිළිතුර වන්නේ පළවෙනි පිළිතුර. භූපාලි රාගය ඇත්වන තාඨ්‍ය වන්නේ කුමක්ද කියලා දෙවන ප්‍රශ්නේදී අහනවා. ඉතින් පිළිතුරු හතරක් තියෙනවා. බිලාවල්, කල්යාණ, කමාජ්, මාරවා. දැන් බිලාවල් භූපාලි ගත්තාම භූපාලි සහ යමන කියන රාග දෙකම උපත ලබන්නේ කල්යාණ තාඨයෙන්. පිළිතුර දෙවනි පිළිතුර රාත්‍රී තුන්වන ප්‍රහරය ලෙස ගාන සමය නියම වැති රාගය තෝරන්නලු. දැන් රාග පහක් නිර්දේශිතයිනේ. එතකොට බිලාවල් රාගය උදේ කාලේ තමයි ගැයෙන්නේ. ඉතින් රාත්‍රී තුන්වන ප්‍රහරේ ගායනා කරන ලබන්නේ කාපි රාගය. යමන් භූපාලි ගත්තොත් කල්‍යාණ තාටේ එන්නේ. ඉතින් කල්‍යාණ තාටේ උපත ලබන යමන් සහ භූපාලි රාත්‍රී ප්‍රථම ප්‍රහරේ ගැයෙන්නේ. එහෙනම් පිළිතුර වන්නේ හතර. ගාන්ධාරයේ සහ නිෂාදයේ පිළිවෙලින් වාදී සහ සංවාදී සර ලෙස එදෙන රාගය කුමක්ද කියලා අහනවා. දැන් කාපි රාගය ගත්තොත් වාදී සරේ වන්නේ පා, සංවාදී සර වන්නේ සා. භූපාලි රාගය ගත්තොත් වාදී ගා, සංවාදී දා. යමන රාගය ගත්තොත් වාදී සරේ වන්නේ ගා, සංවාදී සර වන්නේ නී. එතකොට බිලාව රාගයේ වාදී වන්නේ දෛවතය, සංවාදී ගාන්ධාරය. එතකොට ගා සහ නී පිළිවෙලින් වාදී සංවාදී වන්නේ යමන් රාගයේ. පිළිතුර තුන. පහ බෛරවී රාගයෙහි රාග ජාතිය ලෙස සැලකිය හැකි වර්ණය තෝරන්නලු. දැන් ඔගලන්ට නිර්දේශිත රාග පහෙන් භූපාලි රාගය හැරුණාම අනිත් රාග සියල්ලම සම්පූර්ණ ජාති තමයි අයත් වන්නේ. එහෙනම් පිළිතුර පැහැදිලිනේ. පළවෙනි පිළිතුර සම්පූර්ණ ජාති. හයවෙනි ප්‍රශ්නය අහනවා කාපි රාගයට ආවේනික සර සංගතියක් නිවැරදි ලෙස පෙන්වුම් කරන වර්ණය කුමක්ද කියලා. එතකොට කාපි රාගය ගත්තාම ගා, සානි, කෝමලයි. දැන් මෙතන දීලා තියෙනවා රිග, මග, මරිසා. දෙවෙනි පිළිතුර රිමා, ගසා, රිගසා. තුන රිග, රිමා, ගරිසා. රිමා, ගරි, මරි, සකෙල් හතරවෙනි පිළිතුර. ඉතින් කාපිරාගේ ආවේනික විදිහට සර සංගතිය නිවැරදිව පෙන්නුම් කරන්නේ ළමයි තුන්වෙනි පිළිතුරේ රිග, රිමා, ගරිසා කියන සංගතිය. හත්වෙනි ප්‍රශ්නයේදී අහනවා සප්තකයේ මධ්‍යම ස්වරය හා සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න කියලා කියන්නේ. එතකොට භූපාලි රාගයෙහි වර්ජ ස්වරයක් වේ. ඒ කියන්නේ මධ්‍යමය මා ස්වරය ගැනනේ අහන්නේ. භූපාලි රාගයේ වර්ජිත ස්වරයක් වේ. එක සත්‍යයක්. නිවැරදි. ඊළඟට කාපි රාගයේ සංවාදී ස්වරය වේ. කාපි රාගයේ සංවාදී ස්වරය වන්නේ සජ්ජය. එතකොට ඒ පිළිතුර ගන්න බෑ. යමන රාගයේ තීව්‍ර ස්වරය වේ. එක නිවැරදි. බහිරවිරාගේ වාදී ස්වරය වේ. හරි. බහිරාගේ වාදී ස්වරය වන්නේ මධ්‍යමය, සංවාදී ස්වරය වන්නේ සජ්ජය. එතකොට මෙතන අසත්‍ය පිළිතුර වන්නේ දෙවැනි පිළිතුර කාපිරාගයෙහි සංවාදී ස්වරය වේ කියන පිළිතුර වැරදි. එතකොට
නිවැරදි පිළිතුර ලෙස දෙවැනි පිළිතුර තමයි යොදන්න ඕනේ. අටවැනි ප්‍රශ්නයේදී අහනවා මධ්‍ය ෂඩ්ජයේ සිට උච්ච ෂඩ්ජය දක්වා ස්වර සීමාව තුල, ඒ කියන්නේ මා වල ඉඳලා උච්ච සා දක්වා සීමාව තුල ගස්සාරි සෝරි මධ්‍ය ෂඩ්ජයේ සාසරයේ සිට උච්ච සා දක්වා ස්වර සීමාව තුල ගස්සාරි මාරිගා පගම යනාදී ලෙස යෙදෙන ස්වර අභ්‍යාසයේ ආරෝහණ අවරෝහණ ස්වර පිරිවෙල යෙදෙන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. එතකොට ගසාරි මාරිගා පගම ඊට පස්සේ දැන් ඔයාලට පේනව ඇතිනේ මම දැන් ගස්සාරි මරිග පගම යනාදී ස්වර අභ්‍යාසයේ අවරෝහණ ස්වර පිළිවෙලනේ. දැන් මේ තියෙන ආරෝහණ, දැන් අපි හොයන්න ඕනේ අවරෝහණ ළමයි. එතකොට මේ වගේ වෙලාවක ඔයාලා මේ ඒ දීලා තියෙන අභ්‍යාසයේ ආරෝහණ ක්‍රමය ලියා ගන්න පැත්තකින්. ඊට පස්සේ බලන්න රටාව. දැන් සාරි ගා කියන එක ගස්සාරි, ඒ කියන්නේ තුන්වෙනි අර්ථයේ සරය මුලට ඇවිල්ලා නේද? දැන් එතකොට ඒ විදිහට ආරෝහණ ක්‍රමයෙන් ලියාගෙන ගියාම අවසානයේ තියෙන උච්ච සා දා නීනේ. එතකොට අවරෝහණෙදි මොකද වෙන්නේ? දා සා නී වෙනවා. එතකොට ඒක අනුව නැවත ආවරෝහණ ක්‍රමයට අපි එන්න ඕනේ. එතකොට සාගාරි විදිහට අපේ අවරෝහණ ක්‍රමය ලියන් එද්දි හැදෙනවා. එතකොට මේ විදිහට තමයි ඒ අභ්‍යාසය ගොඩනැගෙන්නේ. එතකොට අපෙන් අහන්නේ මධ්‍ය ෂඩ්ජයේ සිට උච්ච සා දක්වා ස්වර සීමාව තුළ ගසාරි මර්ග පගමි පගම යනාදී වශයෙන් යෙදෙන ස්වර අභ්‍යාසය අවරෝහණ ස්වර පිළිවෙල යෙදෙන්නේ කොහොමද කියලානේ. එතකොට අපිට ගන්න වෙන්නේ පළවෙනි පිළිතුරනේ ඉඳ දසානි පනිඳ මදප වශයෙන්. එහෙනම් පළවෙනි පිළිතුර ගන්න. නවවෙනි ප්‍රශ්නයේදී අහනවා සෑම මාත්‍රා විභාගයකම එක සමාන ලෙස මාත්‍රා සංඛ්‍යාවන් නොයෙදෙන තාලය තෝරන්න. දැන් කේරවා තාලය ගත්තොත් සෑම විභාගයකම මාත්‍රා හතර බැගින් යෙදෙනවා. දාදරා තාලය ගත්තොත් සෑම විභාගයකම මාත්‍රා තුන බැගින් යෙදෙනවා. ත්‍රිතාලය ගත්තොත් සෑම විභාගයකම මාත්‍රා හතර බැගින් යෙදෙනවා. නමුත් ජප්තාලේ එහෙම නැහැ නේද? එක් විභාගයේ මාත්‍රා දෙකයි අනිත් විභාගයේ මාත්‍රා තුනයි. එතකොට මාත්‍රා සංඛ්‍යාවන් සමාන ලෙස දෙන්නේ නැහැ. ඉතින් සමාන මාත්‍රා සංඛ්‍යා නොයෙදෙන තාලය තමයි ජප්තාලය. පිළිතුර අංක 4. ඊළඟ ප්‍රශ්නයේදී අහනවා ළමයි දෑතින් වැයෙන අවනද්ධාක්ෂර සංඛ්‍යාව සහ එක් අතකින් වැයෙන අවනද්ධාක්ෂර සංඛ්‍යාව සමාන වන නිර්දේශිත තාල තිබෙනවා. එවැනි තාල දෙකක් ඇතුළත් වර්ණය තෝරන්නේ. එතකොට එක් ඇතකින් වැයෙන අවනද්ධාක්ෂර සංඛ්‍යාව සහ දෑතින් වැයෙන අවනද්ධාක්ෂර සංඛ්‍යාව සමාන. දැන් ජප්තාලය ගත්තොත් ත්‍රිතාලය ගත්තොත් දා දී නා දා තූ නා සෝරි ජප්තාලේ දා දින දා තූ නා ත්‍රිතාලය ගත්තොත් දා දින් දින් දා දින් දින් දා. මේකේ අවනද්ධාක්ෂර සමාන වන්නේ නැහැ නේද? මොකද ජප්තාලේ අවනද්ධාක්ෂර සංඛ්‍යාවයි ගණන් කරාම සමාන වෙන්නේ නැහැ. දෙවන පිළිතුරේ තියෙන ජප්තාලේ දීනා දී දීනා තීනා දී දීනා. දාදරා තාලේ ගත්තොත් දා දීනා දා තූනා. අපර පිළිතුර ලෙස ළමයි ඒක ගන්න පුළුවන් නේද? ජප්තාලේ සහ දාදරා තාලය අවනද්ධාක්ෂර සංඛ්‍යාව සමානයි. දැන් දාදරා තාලේ සහ දීපචන්දි ගත්තත් අවනද්ධාක්ෂර සමාන වෙන්නේ නැහැ. දීපචන්දි කෙහෙරවා ගත්තත් ඒ වගේ. අපිට දෙවැනි පිළිතුර තමයි ගන්න පුළුවන්. 11 ගරිගප දනිසා දප මග මරිසා.
වශයෙන් එදෙන තානාලංකාරය අදාළම රාගය අහනවා. ඉතින් හරිම ලේසි. දැන් ූපරාගය කොහොමත් ගන්න බෑනේ. මධ්‍යමය සහ නිෂාදය වර්ජිතයි. යමන රාගය ගන්න බෑ. මොකද මා තීව්‍රවනේ දෙන්නේ. මෙතන තියෙන ශුද්ධ ස්වර. කාපි රාගය ගන්නත් බෑ. මොකද ගානේ කොමලයිනේ. මෙතන තියෙන ශුද්ධ ස්වර සහ බිලාවල් රාගයට අනුරූප සංගති තමයි දක්න ලැබෙන්නේ නේද? ගප්පදා නිසා ආදි වශයෙන්. එනම් පිළිතුර තුන. ඊළඟට අහන ගාන්ධාරයේ වාදී ස්වරය වන සම්පුජාති කල්යාණ මේලගත රාගය. එතකොට දැන් මෙතන රාග දෙකක් තියෙනවා. භූපාලි සහ යමන් කියන රාග දෙකම කල්යාණ මේලෙන් තමයි උපත ලබන්නේ. නමුත් වාදී ස්වරය ගාන්ධාරයේ වන සම්පූර්ණ ජාති කල්යාණ මේලගත රාගයනේ අහන්නේ. භූපාලාගේ ගන්න බෑ. භූපාලාගේ වාදී ගා සංවාදීනේ. නමුත් සම්පූර්ණ ජාති රයත්වන්නේ නෑ, උඩව ජාතිනේ. එන අපිට යමන රාගය තමයි ගන්න වෙන්නේ. තබ්ලාවේ මුහුණතේ ඇතුළත කොටස් වල නම් සඳහන් වන වර්ණය අහනවා. එතකොට පිළිතුර වන්නේ කුමක්ද ළමයි? ගට්ඨා ලවය චාන්ති. දැන් ගට්ඨා දැන් මුහුණතේ නෙවෙයි තියෙන්නේ. අපිට මේ පිළිතුරු දිහා බැලුවාම ලවය සයාහි චාන්ති කියන කොටස් නම් මුහුණතේ තිබෙනවා නේද? අර ගට්ඨා කියන කොටස නම් දකිනට බෙන්නේ නැහැ මුහුණතේ. එහෙනම් පිළිතුරු ලෙස අපිට ගන්න වෙන්නේ හතරවෙනි පිළිතුර. ඉනන් ආදී ත්‍රිවිධ ගුණ ලෙස හඳුන්වා දී ඇති විපුලතාවයේ තාරතාවයේ සහ ධ්වනි ගුණ යන කරුණු වාදි සංගීත සිද්ධාන්ත අනුව පිළිවෙලින් දක්වා ඇති වර්ණය තෝරන්න කියලා කියනවා. එතකොට ළමයි විපුලතාවය කියන්නේ රූප ભેදයටනේ. තාරතාවය කියන්නේ උච්ච නීච ભેදේ. ජාති ભેදය කියන්නේ ධ්වනි ගුණයනේ. එතකොට අපිට ගන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර නේද? ඔව්. ඊළඟට දීලා තියෙන සර්වපස්තාරයක්. ඒ අනුසාරයෙන් පිළිතුරු සපයන් තියෙන්නේ 15. ඉහත සර්වපස්තාරේ පිළිඹුවන්නේ බහිර විරාගයට අදාළ ඛ්‍යාල් ගීතයක අන්තරා කොටසකි, සර්ගම් ප්‍රබන්ධයක ස්ථායි කොටසකි, ලක්ෂණ ගීතයක අන්තරා කොටස, මෙලේ ස්ථායි කොටස. සදා පද මා ප ග ම නි ද සා රි ග ම ග රි සා. සර්ගම් නේද ළමයි? සර්ගම් ගීතේ කොටසක් තමයි මේ තියෙන්නේ. නම් පිළිතුර දෙක. ඊළඟට ඉහත සර්පස්තාරය දා නිර්දේශී හින්දුස්ථානි තාරය. දැන් මාත්‍ර 4/4 විභාග වෙලා තියෙන. එහෙනම් අපිට ගන්න පුළුවන් ත්‍රිතාලය නේද? ත්‍රිතාලය ගන්න. තත් වාද්‍ය, සුචිර වාද්‍ය, අවනත වාද්‍ය යන භාණ්ඩ වර්ග තුන සඳහා සුප්‍රසිද්ධ ඉන්දියානු සංගීතඥයින් 30 දෙනෙක් පිළිවෙලින් සඳහන් කර ඇති වර්ණය තෝරන්න. දැන් තත් වාද්‍ය භාණ්ඩ කිව්වහම සිතාර වාදනයේට ප්‍රසිද්ධයක් උසුලනවා රවි ශංකර්තුමා. සුචිර වාද්‍ය කියන්නේ එතකොට බට්නලාව නේද? බට්නලාවට ප්‍රසිද්ධියක් උසුලනවා හරිප්‍රසාද් චෞරසියා. අවනන්ද කියන්නේ තබ්ලාවට ප්‍රසිද්ධියක් උසරන ශකීර් හුසෙන් පාතුමා. එහෙනම් හතරෙන් පිළිතුරේ සඳහන් වෙනවා පිළිවෙලට ළමයි රවි ශංකර්, හරිප්‍රසාද් චෞරසියා, ශකීර් හුසෙන්. එහෙනම් පිළිතුර අංක 4. 18 ස්වර පූර්වක සහිත සුචිර වාද්‍ය ගණයට අයත් වාද්‍ය භාණ්ඩය වන්නේ කුමක්ද කියලා අහන්නේ. උගුරු දන්නවා සර්පිනාව පියානෝව ස්වර පුරා සහිතයි. නමුත් සුචිර වාද්‍ය ගණයට ගැයෙන්නේ නැහැ. ගැනෙන්නේ නැහැ. ග්ලොකන්ස් ෆිල් ගත්තත් එහෙමයි. එකෝඩියනිය නම් ළමයි ඔගොලු දැකලා ඇති කරේ එල්ලගෙනනේ සරපුරක් සහිතයි. බැලෝ එකක් තියෙනවා. ඒ කියන්නේ සුචිර වාද්‍ය ගණයට අයත් භාණ්ඩයක් තමයි එකෝඩියනිය. පිළිතුර 3. 19 ගොයම් දාමගුල, මාර පරාජය, මහා විනිෂ්ක්‍රමණය යන සංදිවන නිර්මාණය කරලද්දී කවුද කියලා අහනවා. ඉතින් WB මකුලුළු මහතා තමයි පිළිතුර එන්න ඕනේ. ලයිනර් අල්වල මහතා ජනකීය ආශ්‍රිත
සංගීත නිර්මාණවල තමයි ප්‍රසිද්ධිය. එතකොට සීදේස් කුලතිලක මහතා එලෙසින්මයි. ප්‍රේමසිරි කේමදාස මහතා නම් සන්දිවනි ඒ පැත්තට තියෙනවා. නමුත් මේ සඳහන් කර තියෙන සන්දිව නිර්මාණ කර තියෙන්නේ WB මකුලරුව මහතා. පිළිතුරු අංක 1. ඊළඟට බලිශාන්ති කර්මයේ ඇතුළත් MBE මේ කවි පාද කොටගෙන ලයනල් රන්වල සූරින් විසින් නිර්මාණ කර ලද ගීතය කුමක්ද කියලා අහනවා. එතකොට පිළිතුර වන්නේ ළමයි සදා කලවරණන්නේ වේ මේ අවුතු කාලේ. හතරවෙනි එකනේ වන්නම් සෞදම් ගායන කියන එක. සොලොස්මත් පැදි කියන්නේ මාත්‍රා 16 යුත් පැදිනේ. ඉතින් සොලොස්මත් පැදි කරත් කවිපාදේ තෝරන්නලු. මාත්‍රා 16 දැන් සද්ද වාසුදු වැලි පිවුතුරු ගන්නත් බෑ. මන්මත් කරවන දනමුළු දෙරණා. ඌර ඇසයන්දිනා ලෙසයත් එක හතරින් පිතරනම් මාත්‍ර දර්ශයක් තිනොනේ ළම මන් මත් 4 කරවන 8 දන්න මුළු 12 දේර නාය නැදෙන වනි මාත්‍රයි තොර 4 තෝට 4 වතරත් තියෙනවා 16 මාත්‍ර 16 එකැන් සොලුස්මත් පැදිට අයත් කවිපාදය තමයි මන්මත් කරවන දනමුළු දෙරනා. හතර වෙනි පිළිතුරු තමයි නිවැරදි. 22 ගැමි ගීවර දක්න ලැබෙන සුවිශේෂී ලක්ෂණයක මත් දහනවා. මුඛ පරම්පරාවෙන් පැවතීම නම් සුවිශේෂී ලක්ෂණය බලමු. අනිත්‍යව නාදමාලාව සංකීර්ණයලු වැරදි. නිර්මාණකරුවෙක් නම් කළ හැකිලු වැරදි. වියත් බස්වාහන යොදාගෙන තියනලු වැරදි. ඒවා ඔක්කොම සේගීවරට අයත් ලක්ෂණ. එහෙනම් පළවෙනි පිළිතුරු තමයි ගන්න වෙන්නේ. 23 ජනගී වර්ගීකරණය අනුව සමාජයේ ගී ගණයට අයත්වන ගී පාදය. සමාජයේ ගී ගත්තහම ළමයි විනෝදාස්වාදය මත ගොඩනැගුණු ගීතනේ සමාජයේ ගී කියන්නේ. මෙත දිර තියෙනවා ඉපල් පිටින් ගහන අව්ව පිටට ඉහිරවන්නේ උදේට පායන හිරු දෙවියන්න. අතට වෙරළු ඇහිඳගෙන දෙසවන්න ලාරන්තෝඩු උදාර. මේ ගීපාද අතුරින් මේ තුන්වෙනි පේලිය අත්තට වෙරළු ඇහිඳගෙන එනට පලා නෙලාගෙන බරටම බරු රැගෙන ගැන්නේ එහි අම්මා විගසිකෙනේ. නැලවිලි ගීතයක් නේද? නැලවිලි ගීත ඇත්වන්නේ සමාජයේ ගී අටතට තමයි. ඒතර පිළිතුරු ගන්න පුළුවන් අපට තුන්වෙනි පිළිතුර. ඊළඟ ප්‍රශ්නේදී අහනවා ජනගී 24 නල දමයන්ති මුද්‍රානාට්‍ය ඇතුළත් ඈත කඳුකර හිමව් වරණ හිමව් අරණේ ගීතය ගායනා කළේ කවුද කියලා තමයි අහන්නේ. එතොර පිළිතුර වන්නේ ළමයි අමරදේවයන් නේද? WD අමරදේව මහතා. 60-70 දශකයන්හි ඉන්දි චිත්‍රපට සංගීත සඳහා දායක වූ විශිෂ්ට ඉන්දියානු සංගීතයන් දෙදෙනුගේ නම් ගුලාම් මොහොමඩ් සහ SS වේදා. මොහමඩ් ෆවුස් සහ නාරායන අයියර් මුතුසාමය රොක්සාමය එක් ගන්න බෑ. ශංකර් සහ ජාය කිෂන් මෙතනදී 60-70 දශකය ගත්තාම පිළිතුර ලෙස ළමයි අපිට ගන්න පුළුවන් ශංකර් සහ ජාය කිෂන්. ඒ දෙදෙනා තමයි ඉතින් ගන්න වෙන්නේ. කඳුළු හෙලා නෑඹිලිට සහල් ගරණ අම්මා යන මවගුණ ගීතය සඳහා පාදක වී ඇති නාද රටා තුළත් ගී විශේෂය කෝලම් වැලපුම් පතල් බඹර. ඇත්තටම වැලපුම් ගී අනුසාරින් තමයි මේ මවගුණ ගීතය නිර්මාණය වී තිබෙන ළමයි. අනිත් පිළිතුරු තුනම ගන්න බැහැ. පැරණි නාඩගම් ගීතයක පද කීපයක් සහ නවනාඩ ගීත පද කීපයක් පිළිවෙලින් සඳහන් කර ඇති වර්ණය තමයි අහන්නේ. පැරණි නාඩගම් ගීතයක් ගඟන රිවිසොමි සහ ලප නොමවන් සඳ අලිබැඳ මාගරම අම්බරේ සඳ එලි දස දෙස ඉන්ද්‍රා රුසිර රැඳ ලෝ පසිදු සහ පින්සර්. මෙතනින් පැරණි නාඩගම් ගීතයක සහ නවනාඩ ගීතයක පදනය අහන්නේ. එතකොට
ලෙස ගන්වෙන් ළමයි මේ පළවෙනි පිළිතුර ගගන රිවිසොමි සහ ලපනමුවන් සඳ කියන ගීත. 28 G-A, B-flat, C-D, E-flat, F-G වශයෙන් සරේදන බටහිර ස්කේලය නම් කර ඇති වරණය කුමක් දහනවා. සීමේජ ස්කේලෙක් ගන්න බෑ, මොකද සීමේජ ස්කේලක ශුද්ධයිනේ, ශුද්ධ ස්වර. සී මයින මේ ස්කේලක පංචම භාවය කියන්නේ ජී මේජ ස්කේල් එකනේ. නමුත් ජී මේජ ස්කේල් එකේ මේකේ ඊ ෆ්ලැට් තියෙනවා, බී ෆ්ලැට් තියෙන දොර අපිට ගන්න වෙන්නේ ඊ මයින ස්කේල් එක. ඔව්, හතරෙන් පිළිතුරු තමයි ගන්න වෙන්නේ. ජී මේජ ස්කේල් එක වුණාට මෙතන ෆ්ලැට් නෝට්ස් ආවහම මයින වෙනවා. එතකොට ජී මයින ස්කේල් එක විදිහට තමයි අපි ගන්න. 29 මා පා දා යන සරපාදය සමග සුසංගත හාමනි කිරීම සඳහා වඩා සුදුසු සරපාදය කුමක්ද කියලා අහනවා. අපිට ගන්න වෙන්නේ මා පා දා. දා පා මා ගන්න බෑ, මා පා දා. දා වලින්දලා යන්න ඕනේ. එහෙනම් දා නී උච්ච සා නේද? මා පා දා නී සා. තොර දානීසා තුන්වෙනි පිළිතුර තමයි ගන්න වෙන්නේ. පහත දැක්වෙන්නේ ගිටාරයක කෝඩ් එකක් සඳහා ඇඟිලි යොදා ඇති ආකාරය. එම කෝඩ් එක නම් කරන්න කියලා තියෙනවා. එතකොට සී මේජ, එෆ් මේජ, ඩී මේජ, ජී මේජ ලෙස උත්තර දීලා තියෙනවා. එතකොට මේ කෝඩ් එක තමයි ඩී මේජ කෝඩ් එක තමයි තියෙන්නේ. සී මේජ නෙවෙයි. සී මේජර් සා ගා පානේ. තුන්වෙනි පිළිතුර ගන්න ළමයි ඩී මේජර්. අපරදිග සරපස්තාරයේදී මාත්‍රා හතරක නිශ්ශබ්දතාවය පෙන්නුම් කිරීම සඳහා යෙදෙන නිවැරදි සංකේතය ඇතුළත් වර්ණය තෝරන්න කියලා කියනවා. මාත්‍රා හතරක් නිශ්ශබ්දයි කියන එක පෙන්නු කරන්නේ පළවෙනි එකේ ළමයි. පළවෙනි සංකේතයෙන් උඩටනේ තියෙන්නේ. උඩට තියෙනවා කියන්නේ මාත්‍රා හතරයි. එතකොට පළවෙනි එක තමයි අපිට ගන්න වෙන්නේ. ඊළඟට 32 ඒ සා බී රූප සටහන් වලින් දක්වයි සර පෙරදිග සංගීත ක්‍රමය අනුව හඳුන්වන්නේ කුමක්ද කියලා අහනවා. ඒ ශුද්ධ මධ්‍යමයලු, බී ගාන්ධාර වශයෙන්ලු. දැන් මෙතන අනිවාර්යයෙන්ම ශුද්ධ සර වෙන්නේ නැහැ. මොකද මේ පළවෙනි එකේ හැෂ් එකෙන් තීව්‍ර බී එකේ තියෙනවා ෆ්ලැට්. එතකොට තීව්‍ර සර අනිවාර්යයෙන්ම එකයිනේ තියෙන්නේ නේද? එතකොට ඒ කියන්නේ තීව්‍ර මධ්‍යමය. එතකොට බී වල තියෙන්නේ කෝමල දෛවතය. දැන් මේ ස්ටේව් එකේ සර දීලා තියෙන විදිහත් බලන්න චුට්ටා. සාරි ගා මා ඒ වල තියෙන්නේ මා. බී එකේ තියෙන්නේ සා රි ගා මා පා දා. එතකොට කෝමල දා. එහෙනම් හතරෙන් පිළිතුර තමයි ගන්න වෙන්නේ. ඉතින් ළමයි ටෝන් සෙමි ටෝන් 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 සෙමි ටෝන් 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 යනාදී පිළිවෙල අනුව ටෝන් සහ සෙමි ටෝන් සංකල්පය ගොඩනැගී ඇති ස්කේලේ තෝරන්න කියලා කියනවා. ඉතින් සෙමි ටෝන් කියන්නේ ළමයි ටෝන් සෙමිටෝන් ටෝන් ටෝන් සෙමිටෝන් ටෝන් ටෝන්. එතකොට සාරි ගා කොමල වේදෙනවා, මා පා දා කොමල වේදෙනවා, නී කොමල වේදෙනවා, සා. එතකොට අපිට ගන්න වෙන්නේ ටෝන් එකකට පස්සේ සාරි ගා. අපිට හත් තුන්වෙනි පිළිතුර ගන්න වෙන්නේ නේ දරුවනේ. ටෝන් සෙමිටෝන් ටෝන් ටෝන් සෙමිටෝන් ටෝන් ටෝන්. එතකොට අපිට ගන්න වෙන්නේ තුන්වෙනි පිළිතුර. ස්ථායිස අන්තරා වශයෙන් එතන ගීත ආකෘතියෙන් යුත් ගීත වැඩි වශයෙන් තුළ රංග ශෛලිය වන්නේ මොකද්ද කියලා අහනවා. නාඩගම් නෝති සොකරි කෝලම්.
පිළිතුරු පැහැදිලි නේද ළමයි? නෝර්ති නාටකම් ගීත සහ නෝර්ති ගීත යන ගීත වර්ග දෙකෙහි ගායන අංග පිළිවෙලින් සඳහන් වර්ණය තෝරන්නලු. නාටකම් ගීතවල ඇගුළු දන්නවා උරුට්ටුව, නෝර්ති ගීතවල තියෙන දොහොරාව. එහෙනම් පළවෙනි පිළිතුරු තමයි ගන්න පුළුවන්. රන්මුත්තු දූව සහ ගැටවර යන චිත්‍රපටයන් සංගීත සඳහා දායක වී ඇති සංගීතඥයෙක්ද කියලා අහනවා. ඉතින් රන්මුත්තු දූව ගැටවර කියන චිත්‍රපටවලට සංගීතයෙන් දායක වුණේ WD අමරදේව මහතා. සැරිසුරන් චිත්‍රපටයේ ගීත ගායන සඳහා දායක වී ඇති ගායිකාවන් දෙදෙනෙකු නම් කරන්න කියලා තියෙනවා. ඉතින් ලතා වල්පොල සහ ලතා මංගේෂ්කාර යන දෙදෙනා, ලතා මංගේෂ්කාර ඉන්දියාවේ ගායිකාවක්නේ, දැන් ජීවතුන් අතර නැහැ. නමුත් මේ චිත්‍රපටයේදී දායක වෙනවා ලතා මංගේෂ්කර්. ලතා වල්පොල කියන්නේ ශ්‍රී ලාංකික අපේ රටේ ගායිකාවක්. බෙරපදේ තානම කවිය සයිරට යන කොටස අතර වන්නම ඉතා පැහැදිලි සින්දු වන්නම ඔගලන්ට තේරෙනවන්නම් දෙකයි. මෙතනින් එයින් එකක් තමයි සඳහන් වෙලා තියෙන සින්දු වන්නමේ තමයි මේ කොටස් ඇතුළත් වන්නේ. කිසියම් සංගීතයක් පරිගණක ගත කිරීමේදී තැන්පත්, ඒ කියන්නේ තැන්පත් කිරීමේදී RIP කිරීම සඳහා භවතාරයේ උපාංගය මොකද්ද කියලා අහනවා. පිළිතුරු ලෙස ගන්න වෙන්නේ ළමයි Windows Media Player කියන එක. මොකද සංගීතය පරිගණක ගත කිරීමට ඕනේ. ඊළඟට ගීත ගායනා කරේ පරිගණකය තුළ පටිගත කළ හැකි මෘදුකාංගයක් තෝරන්නලු. තුන්වෙනි පිළිතුර තමයි Adobe Audition කියන එක තමයි අපිට ගන්න වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි ප්‍රශ්න 40 සැකසී තිබෙන්නේ. ඔයාලට පේනව ඇති සෑම විෂය කොටසක්ම කවර් වෙන විදිහ තමයි පේපර් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා හැම දෙයක් ගෙරෙහිම සැලකිලිමත් වෙලා පාඩම් කරන්න දරෝනේ. දෙවෙනි කොටසත් එක්ක හම්බ වෙමු. තෙරුවන් සරණයි.